சிறு நேரம் சுபதவ சக்குவேவா ஜெயன் ஜெயவேவா கிட்ட பிரார்த்தனை கருவா அதாபியவில் இன்னவா அனுராது புரவரேட இதின் மே பெம்முதுங்கே தினே வெணுவேன் அப்பி மேகரண்டே பெம்முதுன் கஃபல் ரூம் மெக்கட்ட யனேக ஹொந்தது நரகது கீனது ஹொந்தாய் அப்பி ஹெனாங் பிரஸ்னாகணியாங் அப்பிட ஹம்புன ஹமகினாகிம்ம ஆதரவந்தியுண்ட மென்ன மேக விசேஷவை எஹனாங் ஜெயவேவா රූම් කියන්නේ ගෙදර රූම්ද බාත්රූම්ද කොහොමද දැන් අද සමාජය අනුව ඉතින් මේ දැන් මේ තියෙන තත්ත්වය අනුව ඉතින් තනි වෙන්න ඕනේ හැදිලා තියෙන විදිය හොඳයි කියන්නේ නරකයි කියන්නේත් නැහැ මගේ මතය ඒකයි හොඳයි කියන්නේත් නැහැ නරකයි කියන්නේත් නැහැ හොඳයි මේ බස් වලට වෙලා මේවා කරනවට වඩා මම බස් වල දැන් අපේ රූම් වලට යන්නේ නැතු මේ මම බස් වලට රීදුරෙන්නේ ඇවිල්ලා බස් එකේ තමයි මේගොල්ල මේවා කරන්නේ ඊට වඩා සදාචාරාත්මක ඉතේ තැනකට ගිහිල්ලා ඒ දෙයක් පිළිවෙලට කරන් හිටියනම් ඉවරනේ පෙමුදෙද්ද නෑ නෑ රූම් වලට යන්නේ හොඳයි නරකයි ඒක නෑ ඒක හොඳ නෑ මොකද හොඳ නෑ කියලා තමයි කියන්නේ හොඳ නෑ හොඳ නෑ තමයි ඉතින් හොඳ නෑ කැලේ ඉඳන් ඉතින් හොඳ නෑ හොඳ නෑ හොඳ නෑ මම ඒක අනුමත කරන්නේ නරකයිද නරකයි ඇයි නරකයි ඇයි නරකයි කියන්නේ රූම් වල නරකයි කියන්නේ තමන් මේ කතාත බඳිනවා කියන්නේ ආදරණීය බිරිඳක් එක්කෙනෙක් කතාත බඳින්නේ රූම් වල කේස් එකක් අවශ්‍ය නැහැ නේ ගෙදර නේ වැඩි කරන්නේ එතකොට පෙමුදුන්ට ගෙදරට හොරෙන් කරන පෙමුදුන් ගැන සහ ඒක කරන්න පුළුවන් විදියක් තියෙනවා සදාචාරාත්මක විදියට. ඒ ගැන මොකද හිතන්නේ? ඒක ප්‍රසිද්ධිය කරන එක හරිද? ප්‍රසිද්ධිය කරන එක හරි නෑ. ඒක හරි නෑ කියන්නේ මොකද බිරිඳක් කියන්නේ ආදරණීය බිරිඳක් නේ අපි කතා තබඳින්නේ. එතකොට අපේ දරුවෝ උපත්න්නේ තනිකර සිංහල ලේ වලින් ඒ කියන්නේ බිරිඳත් එක්ක සංසන්දන වෙලා ඒ අපේ දරුවෝ උපදින්නේ එහෙමනේ. එතකොට අර අනාචාරය හැසිරුණොත් එහෙම ඒක වැරද්දක් නේද? මුදුන් ආදරය කරන අය රූම් වලට යන එක හොඳයි නරකයිද? හොඳ නැතත් නෑ හොඳයි ඉති යන්න දෙපෑ නේද? ඒක දැන් අපි වයසයි. ඉතින් අපිට එක ඔය කපල් යන්න වැඩි. වැඩි නෙමෙයි කොහොමත් යන්න. ඔයාලා කොල්ලෝ ඉන්නවනේ මෙතන. හොඳයි නරකයිද? ඒක ඉතින් මට කියන්න බෑ. මොකද මේ යාම ඉතින් ඒ විශ්ුංගේ හොඳක් නේ ඒක අපිට නෙමෙයි. ඒක ඉතින් හොඳත් නෑ නරකත් නෑ නේද ඒකම නේ දැන් ඔයත් එක ගොඩක් යනවද සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් දැන් නම් ඉච්චර යන්නේ අඩුද අනේ මන් දන්නේ හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා අම්මා කියලා බලන්න උත්තරයක් ඇත්ත වශයෙන් කියනවා නම් ඉතින් මේ රූම් වලට යන්න අවශ්‍යයක් නෑ ඒගොල්ලන්ට පෙම් කරන්න ඕන නම් ගෙදර දොර තියෙනවා දෙමව්පියෝ ඉන්නවා ඒ ඉදිරියේ එලිපිට කරන දෙයක් කරන්න පුළුවන් රූම් වලට ගියපහම ඒ පෙන්වතෙක්ද ඇත්ත පෙන්වතෙක්ද එහෙම නැත්නම් මෙයා මායාකාරයෙක්ද කිසිම දෙයක් දන්නේ නැතු ගෑල් ළමයි අහු වෙනවා ඒක වැරදි වැඩක් නරකයි ඒක නම් ගොඩක් නරකයි නරකයි ආයිද නරක වැඩක් නේ නරකයි 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 නේ ඒක ඉතින් එච්චර හොඳ දෙයක් නෙමෙයි තමයි කොහොමන්නේ යරිදී තමයි වැඩේ හොඳ නෑ කියන්නේ එතකොට පෙමුදුන් ආදරය කරන විදියට තනියේ නිදහසේ තනි වෙන්න හිතන තැනක් තමයි එතන මිනිසුන්ගේ කරදරය කියන්නේ මිනිස්සු දකින්න නැතුව හොරෙන් කරන පෙමුදුන් ගැන මොකද හිතන්නේ හොරෙන් කියන්නේ එහෙම සාමාන්‍ය ඉතින් ආදරය කරන්න කියන්නේ රූම් එකකටම යන්න ඕනේ නෑ දැන් උඩමළු පාක්කේ අර ගල් අල්ලලා බංකුව හදලා තිනවා ඒ වගේ තැනකට ගිහිල්ලා එහෙම කතා බහ කරන්න පුළුවනි ඉතින් ඒක මිනිසුන්ට පේනවනේ පෙවුනාට ඉතින් එතන වැරද්දක් වෙන්නේ නෑ සාමාන්‍ය නිදහසේ කතා බහ කරලා ඉන්න වගේ තැනකට යන්න ඕනේ. ඒ ගැන මට දෙන්න උත්තරයක් නැහැ. ඒ ගැන හොඳයි කියන එක නරකයි කියන එකද? මට උත්තරයක් දෙන්න නැහැ. ඒක හරි නේ ඒක අතන. ඒ ගැන හරිද? හරි හරි. එහෙම කරන්න හේතුව මොකද? හේතුව ආදරේ තමයි ති. මට ඔකට උත්තරයක් දෙන්න බෑ මට උත්තරයක් දෙන්නකෝ කේන්ති යනවා මාත් හොඳ නෑ හොඳ නෑ හොඳ නෑ ඔව් එතකොට ඔබ හිතන්නේ කියන්නේ ආදරය කරන හොරෙන් ආදරය කරන පෙම්බදුන් එතකොට මොකද ඒකට අසාධාරණයක් නෙවෙයිද නෑ අසාධාරණයක් නෙවෙයි එහෙනම් ඒක කරන්න ඕනේ කොහොමද ඒක කරන්නේ දෙමාපියොත් එක කතා බහ කරලා විවාහයට යන්නේ එහෙම නොවුනොත් වෙන්නේ ඒ අයින්සක ගෑනු ළමයා පෙම්බතාවකින් දරුවෙක් හදාගෙන කිරියම්මට දරුවා දීලා දරුවා කිරියම්මට අම්මා කියනවා
එයා තව විවාහයක් කරනවා. ඒක ඉදිරියේදී විවාහය දැනගත්තාම අර මිනිස්සයා මේ ගෑණිය අතාරිනවා. ඊට පස්සේ ගෑණිකම පේමන්ට් එකට වැටෙනවා. ඒතර රටේ ගණිකාවල් වැඩි වෙනවා. ඕක තමයි රටේ ඇත්ත. හොඳයි, SSL TV තුලින් පෙම්බඳුන්ගේ දිනේ වෙනුවෙන් අපි සමාජය මත විමසුමක් කරා. එහෙනම් මේක හොඳයිද නරකයිද කියන දේ තීරණය කරන්න ඔබ මෙවැනි තවත් එපිසෝඩ් එකකින් අපි හමු වෙමු. ඔබ සියලු දෙනාට ජයෙන් ජය වේවා. ආදරෙයි.